ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ශ්‍රී ලංකාව ලංකාවේදී පරාද කරන එක නවසීලන්තයට ලොකු අභියෝගයක් වෙයි. මේ අභියෝගය ගැනත් අලුත් තනතුර ගැනත් ෆුල්ටන් නවසීලන්ත වෙබ් අඩවියකට පසුගිය දවසක අදහස් දක්වලා තිබුණා. මම හිතන්නේ පුහුණුකරුවෙක් විදිහට හැම වෙලාවෙම ක්‍රීඩකයන් තේරුම් ගන්න ඕන. මොකද ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය කොතනද තියෙන්නේ කියන එකත් එක්ක තමයි හැමදේම රැඳිලා තියෙන්නේ. ෆුල්ටන් කියන්නේ ක්‍රීඩකයන්ට හොඳ කාල වගේම නරක කාලත් එන්න පුළුවන් කියලා. සමහර කාලවල තියෙනවා ප්‍රතිකරුවන්ට ගොඩක් හොඳ කාල. ඒ වගේම සමහර කාලයකට ප්‍රතිකරුව ගොඩක් අසාර්ථක වෙනවා. පුහුණුකරු දැනගන්න ඕන ප්‍රතිකරුවා අසාර්ථක වෙද්දී ඒක අවසන් කරන්න උදව් කරන්න ඕන විදිය. ෆුල්ටන් කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිකරුවන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික දේවල් උගන්වනවට වැඩිය දෙයක් පුහුණුකරු කරන්න ඕන කියලා. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ට ප්‍රතිකරන පුහුණුකරු කොහොමද ආරක්ෂාකාරී පහරක් ගහන්නේ, ඩ්‍රයිව් පහරක් ගහන්නේ කොහොමද කියලා දෙන්න ඕන නැහැ. ඉහළ දක්ෂතා අතරට යන්න මනස හදලා ඔවුන්ගේ හැකියාවල් ඉස්සරහට ගන්න එක තමයි වෙන්න ඕන. ලංකාවේදී මුහුණ දෙන්න වෙන අභියෝගය ගැන ෆුල්ටන් කියන්නේ මෙහෙම කතාවක්. ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට ආපු අවස්ථා දෙකේම අපි ගොඩක් තනකොළ තියෙන තනතිරු දීලා ඔවුන් පිළිගත්තේ. මම හිතන්නේ ඉතින් එයාලා අපිට ඒ විදිහට සලකයි තරගයේ ආරම්භයේ ඉඳන්ම දඟ කැවෙන තනතිරු ලැබෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මේ විදිහට නවසීලන්ත පුහුණුකරු හිතනවා කියන්නේ නවසීලන්තයේ මේ වෙද්දී දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙන විදිය ගැන සැලසුම් හදලා ඇති. ඔයාලා හිතන්නේ මේ සැලසුම් අපේ පන්දු යවන්න ඉස්සරහා සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ video එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් video එකකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.